शुभ දවසක් සියලු දෙනාටම අපේ Node JS පාඩමේ 13 වෙනි පාඩමට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අපි පළවෙනි පාඩමේ සහ දෙවෙනි පාඩමේදී කතා කරා Node JS කියන්නේ මොකද්ද, ඒ වගේම Node JS ඉන්ස්ටෝල් කරන්න කොහොමද කියලා. ඊට පස්සේ 3 වෙනි පාඩමේ ඉඳලා මේ පාඩම දක්වාම අපි කතා කරගෙන ආවේ JavaScript වල තියෙන ෆීචර්ස් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම JavaScript අපිට ගැන දැනුමක් අවශ්‍ය කරන Node JS කිරීමට. ඉතින් ඒකේ අවසානයේදී තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ JavaScript වල ෆීචර්ස් ගැන ඉගෙන ගන්න අවසානයට. මේක ඉතාමත් වැදගත් ෆීචර්යක් අද මේ ගණන් ගන්න යන්නේ. මේක JavaScript වල නෙමෙයි හැම programming language එකකම ඉතාමත් වැදගත් programming concept එකක් ගැන. දැන් අපි අනිකුත් දේවල් වලදී කතා කරේ එක එක programming languages syntax ගැන. මේකෙදි syntax ගැන කතා කරන වගේම concept එකක් විදිහටත් මේක ඉතාමත් වැදගත් වෙනවා. මෙතනින් පස්සේ අපිට පුළුවන් වෙනවා Node.js ඉගෙන ගන්න. අපි JavaScript සම්පූර්ණයෙන්ම කරන්නේ නැහැ. මොකද මේක JavaScript course එකක් නෙමෙයි. නමුත් ඕගලන්ට Node.js ඉගෙන ගන්න සහ වැඩ කරන්න අවශ්‍ය වෙන මූලික JavaScript ටික අපි මේ වෙලාවේදී ඉගෙන ගන්නවා. අපිට තවත් JavaScript ඉගෙන ගන්න වෙයි. අපි ඒක Node.js course එක කරද්දිම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. අද පාඩමේදී අපි කතා කරන්නේ object සහ classes කියන්නේ මොනවද කියලා. प्रोग्रामिंग वलदी इतामत वेदगद्दयत्तमाय प्रोग्राम एक कोहोमद मे ऑब्जेक्ट क्लासेस डिफाइन करगन्ने कियला विशेषयेन्म अपि मे स्टाइल एकट कियन ऑब्जेक्ट ओरिएंटेड प्रोग्रामिंग कियला अपि दैन प्रोग्रामिंग करन्ने ऑब्जेक्ट ओरिएंटेड विधियट ए विधियट तमाय अपे प्रश्ने अपे प्रोजेक्ट एक अपि निर्माणय करन्न यन्ने अपि मूल प्रोजेक्ट्स वाली नोट दिखनेगा पड़ी पड़ी प्रोजेक्ट्स करें बलापुर ये वाले अभी बेसिक देवल करना इट पास अभी एप्लीकेशन रियल वर्ल्ड एप्लीकेशन डेवलप का अनिवार्य अभी मे विद्यमेंगे बलापुर थिंग ऑब्जेक्ट की सामान्यों ऑब्जेक्ट मतम अभी प्रोग्राम कोटास खड़ागन ऑब्जेक्ट विधियट इवागे क्लास ये जातीय अभी गेम को अभी ऑब्जेक्ट का वाहन आना कार क्लास के वेपल वेहिकल्स वेहिकल्स जातीय कत्तम मेतन कार कील की ऊह मत कार कील के क्लास अभी तो मनोहर कार वर्ग होंडा कार कील की ऊत मेतन टोयोटा कार कील की ऊत तेग मोखर ऑब्जेक्ट वेन्नपुलवा अभी मे संबंधे पुड बलल प्रसन्टेशन कीट पास अभी नवता मे पार्ट एंड बलापुर विनो දැන් අපි උදාහරණයක් විදිහට අරන් තිනවා බ්ලොග් ඇප්ලිකේෂන් එකක් ගැන. දැන් මේ බ්ලොග් ඇප්ලිකේෂන් එක මේ විදිහට අපි බලපුවාම බ්ලොග් එකක් කියලා කියන්නේ අපි මොනවා හරි පෝස්ට් වගේක් දානවා, කවුරු හරි ඒක බලනවා. ඒ වගේ ඇප්ලිකේෂන් එකක්. එතකොට මේ ඇප්ලිකේෂන් එක මෙහෙම තිබ්බහම සම්පූර්ණ ඇප්ලිකේෂන් එක විදිහට තිබ්බහම අපිට ඩෙවලොප් කරන්න කොහොමද කියලා හිතාගන්න බෑ. නමුත් අපි මේ ඇප්ලිකේෂන් එකේ තියෙන ඔබ්ජෙක්ට්ස් මොනවද කියලා බල බලුවට පස්සේ අපිට ඒ අනුව ඒ ක්ලාසස් වෙන් කරගන්න පුළුවන්. අපි මේකෙදි සරලව මේ තමයි මේක බලන්නේ සාමාන්‍ය අපි ඇප්ලිකේෂන් එකක් කරද්දී ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකක් කියලා එකක් තියෙනවා. ඒකෙදි අපි මේවා ගැන ගොඩක් හොඳින් බලන්න ඕන නැතුව එකපාරම ප්‍රෝග්‍රෑම් එකක් ලියාගෙන ගිහිල්ලා අන්තිමට අපිට මේක සමාකර හදාගන්න බැරි නේද. එහෙනම් ඩිසයින් එක ගොඩක් වැදගත්. නමුත් අපි මේ පාඩමට අවශ්‍ය දේ ඉගෙන ගැනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මෙහෙම ලොකු බ්ලොග් ඇප්ලිකේෂන් එක මේ විදිහට තියාගත්තට මම මේකේ ප්‍රධාන කොටස් දෙකකට මේක කඩා ගන්න යනවා. පළවෙනි එක තමයි යූසර්ස්ලා. එතකොට ඔන්න බලන්න අපි මේක කඩාගත්ත යූසර්. දැන් අපි ඇප්ලිකේෂන් එක ගැන හිතන අපි යූසර් කෙනෙක් ගැන හිතනවා. එතකොට යූසර් කෙනෙක් ඉන්නවා යූසර්ට අවශ්‍ය කරන ෆීචර්ස් ටික හදා ගන්න ඕන. ඒ වගේම අපි තව කැලල එකට කඩා ගන්න මේක මං කැලල ඉදිරියට ගන්න පෝස්ට් එක. පෝස්ට් එකට වෙනම පෝස්ට් එක කොහොම දෙන්න ඕන, ෆොන්ට්ස් කොහොම තියෙන්න ඕන, කොයි විදිහට කමෙන්ට්ස් දාන්න ඕන, කොයි විදිහට හෙඩ්ලයින් එන්න ඕන, කොහොම දෙන්න ඕන, ඒ ඔක්කොම මේ පෝස්ට් එකට තමයි බලන්නේ. එතකොට අපි දැන් මේ ඇප්ලිකේෂන් වල කැලල ඉදිරියට කඩා තිනවා. එතකොට අපි යූසර් කින් ඔබ්ජෙක්ට් එක ගන්නවා. යූසර් කින් ඔබ්ජෙක්ට් එක ගත්තාට පස්සේ මේ ඔබ්ජෙක්ට් එකේද මොනවද වෙන්න පුළුවන්. එතකොට මේ යූසර් ගෙනකොට තියෙන දේවල් මොනවාද, එයාගේ ඇට්‍රිබියුට්ස් නැත්තම් එයාට තියෙන දේවල් මොනවාද, ඒ වගේම එයාට මොනවද කරන්න පුළුවන්, මෙතඩ්ස් මොනවාද, නැත්තම් අපි කියනවා ෆන්ක්ෂන්ස් මොනවාද තියෙන්නේ කියලා. අපි බේසිකලි මේක අරන් බලමු.
यूसर कैन तीन पुल यूस ईडी का यूसर नेम यूसर पासवर्ड तीन पुल तो अभी ब्लॉग एप्लीकेशन के मे एक पार मे लुक एप्लीकेशन ने क्या हिता है अभी यूसर कैन है ना यूसर के निर्माण करना या ईडी का तीन यूसर नेम तीन पासवर्ड है अभी जम सी कोटा खादन इट पास यूसर तो मनवाद करंट पुलवा या आट तीन मेथड्स मनवाद अभी बेसिकली का बेसिकली यूसर के मनवाद लॉगिंग वेन्ना एवागे लगउट एवागे मनोहारी पोस्ट तीन व्यू करना पुलवा विन्ना तो आपशन स्टिकतम या आट तीन अभी उन्न ओवाट प्रोग्राम इंटी लिया इतकोट अभी मैं यूस मोडल ना यूस क्लास कलराई ईट पास अभी पुलवा पोस्ट कल व्यू वे अभी मनोहारी कंटेंट टेक्स्ट हेलो वर्ल्ड व्यू करना पुलवा ईट पास अतर अभी पोस्ट का लेकिन लिंक करना पुलवा वैविध्यता अभी मे ऑब्जेक्ट ओरिएंटेड प्रोग्रामिंग वाले भाविता करें मेकिता सरल तो पहली करें अभीट प्रोग्राम अभी बलम कुहमद अभी मेहमे अप्लीकेशन कोटास्वल्ट कड़ागण की दैन अभी अपे प्रोग्राम अवील तीन अभी बलम अपे ब्लॉग एप्लीकेशन पलवीन कोटस अभी कुहमद सदन करें कि अभी इसलाम बलम ऑब्जेक्ट कुहमद अभीट डिफाइन करें पुलवां की कॉन्स्ट का देना यूस वन मैं विदिर कर्ली ब्रेसेस देना ये तो कोड़ा अभी मेके दी अभी आगे आईडी एक अभी किए मैं अभी इलाक कमा देना है कई के लिए तो ऐसे कमा आवा देना अपे यूसर के नेम में पासवर्ड वो विद्युत अभी मे यूस डिफाइन कराने पुल ऐना अभी पदवीन कोट सर ऑब्जेक्ट के ना यूसगे यूस डीटेल्स टीका दाल तीन अभी बल मे ऑब्जेक्ट कॉन्सोल लॉग कराने को मिला मैं टाइप करना नोड अभी मैं टेस्ट है तो क्रिएट कर लिया अभी बालू मैं तो नहीं नोट बलाना अभी मैं ऑब्जेक्ट का पेन कर बलाना मैं ऑब्जेक्ट डिफाइन करा दी अभी दें मैं डॉट का दी मैं भी तीर्थम दी कोलन का दी दी मैं भी तीर्थम मेक डिफाइन करा दैंग अभी मेक भी तरक मादी अभी दाँ अभी तो मेथड्स तुना तिबुना अभी मेथड्स टिका देमु अभी मुखादना लॉगिन लॉगिन किया मेथड देगा मैं कापी टा फंक्शन नेक की तरह देने पुलो वो विधि आप अनेक मेथड्स उद्देन्न अभी बालू में तो कोटे एक एक हाथ इतना तीनों फंक्शन ने भी देते अभी तो उन्होंने फंक्शन ने कॉल कराने पुलवा
කොන්සෝල් ලෝගයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට. user 1 එකේ login කියන function එක දෙන්න පුළුවන්. මම මේක screen එක clear කරලා command එක දෙනවා. මම මේක uncomment කරන්නම්. මේ log කියලා මෙන්න මේක print වෙනවා. එහෙනම් අපිට අනිත් functions ටිකත් ওই විදිහට දෙන්න පුළුවන්. ওই විදිහට දෙන්න පුළුවන්. දැන් අපිට ඕන මෙයාගේ නම print කරන්න. බලන්න අපි මෙතනදී keyword එකක් භාවිත කරලා this කියලා this.name කියලා. එතකොට මෙන්න මේකේ ඉන්න මෙන්න මේ name එක print කරන්න කියලා. අපි නිකන් මෙහෙම දෙවිලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? error එකක් එනවා. අපිට name කියලා එකක් දෙන්න බෑ. අපිට error එකක් එනවා. එහෙනම් අපි මේක ඇතුලේ තියෙන එක්කෙනෙක්ව දෙනවා නම් අපි this කියලා දෙන්නවා. this කියලා දුන්නොත් ඒ function එකෙන් ඒක call කරන්න පුළුවන්. ඔය විදිහට ඔක හොඳට මතක තියාගන්න. දැන් අපි මේ function එක මෙහෙම තියලා අපි log out function එකක් ලියමු. මේකෙදි මම arrow function එකක් දෙනවා. මෙන්න arrow function එකක් දුන්නා. අපි arrow functions දන්නවා. log out කියලා දුන්නා. මෙතනින් මන් දෙනවා. log out කියලා. නමත් වැටෙනවා log out කියලා එකත් වැටෙනවා. මම මේක uncomment කරනවා. comment කරනවා. දැන් log out කියන විතරයි දෙන්නේ. දැන් මම කෝ සමහර ලාට අපිට arrow functions භාවිත කරන්න වෙන්නේ නැහැ කියලා මෙන්න මේක තමයි ඒ වගේ අවස්ථාවක්. දැන් මේකෙදි මට මේකෙදි print කරන log out එකේදි මෙයාගේ password එක අපි අත්‍තර print කරන්නේ. නමුත් අපි කියමු අපිට ඕනයි කියලා. මොකද්ද කරන්න පුළුවන්? අපිට දෙන්න පුළුවන් this කියලා. this. password කියලා දෙන්න පුළුවන්. මොකක් වෙයිද? මොකද උනේ? ඒක undefined කියලා දෙනවා. ඒ කියන්නේ ඒක ගන්නෙ නෑ. ඔන්න හොඳට මතක තියාගන්න. අපි මං කලින් කිව්වා මේ සමහර වෙලාවට අපිට arrow functions භාවිත කරන්න වෙන්නේ නෑ කියලා. මෙන්න මේ වගේ object එකක් ඇතුළදී මෙහෙම function එකක් define කරනවා නම් ඒක ඇතුළේ තියෙන values ගන්නවා නම් විතරක් නේ. values ගන්නෙ නැත්නම් අපිට ඒක print කරන්න පුළුවන් log out කියන එක. ප්‍රශ්නයක් නෑ. මේක ඇතුළේ මේ වගේ values create කරනවා නම් this කියන keyword එක භාවිත කරන්න බෑ. මොකද මෙයා මේකට මේ ෆන්ක්ෂන් එක නෙමෙයි මෙයාගේ පේරන්ට් එකට බවුන්ඩ් වෙලා තියෙන්නේ. අපි ඒක පස්සේ තවත් බලමු. ඉතින් මේ වෙලාවේදී අපිට මේක මේ this කියන එකෙන් මෙයාව මේක ගන්න බෑ. ඉතින් මේ වගේ වෙලාවකදී අපිට arrow functions භාවිත කරන්න බෑ. ඒ නිසා මම arrow function එක කොහොමද කියලා ආයෙ අරකම දෙනවා. log out කියලාම දෙනවා. එතකොට ඒක print වෙනවා. එතකොට ওই විදිහට අපිට පුළුවන් basically කොහොමද අපි object එකක් කොහොම සඳහන් කරනවා කොහොමද object එකක් සටහන් කරගන්නේ කියලා. අපි දැන් බලමු class එකක් කියලා කියන්නේ මොකද්ද? class එකක් define කරන්නේ ඇයි කියලා. මම මේ ඔක්කොම comment කරනවා. class එකක් කියලා කියන්නේ ඇත්තටම blueprint එක. ඒ කියන්නේ අපි object එක define කරනවා නම් අපි කියමු අපි user. මේ වගේ users ලා අපි දැන් 10 දෙනෙක් ඉන්නවා නම් අපි u cons user 2 අර වගේ හදන්න එපා. එහෙම නැතුව අපි එක class එකක් define කරනවා. ඒ class එකට අදාළව
මොඩල් එකක්. ඒ මොඩල් එකෙන් ගත්තා මේ මොඩල් එකේ ඉන්නේ මේ යූසර්ස්ලාගේ විස්තර තමයි තියෙන්නේ. ඒතකොට අපිට ওই විදිහට යූසර්ස්ලා 1000 ලක්ෂයක් වුණත් හදා ගන්න පුළුවන්. එතකොට අපේ ප්‍රෝග්‍රෑමින් වලදී අපි ක්ලාසස් භාවිත කරලා තමයි ඔබ්ජෙක්ට්ස් භාවිත කරන්නේ. අපි මේ විදිහට නිකන් ඔබ්ජෙක්ට්ස් භාවිත කරන්නේ නැහැ. සමහර වෙලාවට අපි මොන හරි දෙයක් පාස් කරනොත් ඔබ්ජෙක්ට් එකක් මේ විදිහට කරනවා. ගොඩක් වෙලාවට අපි ක්ලාසස් භාවිත කරලා තමයි කරන්නේ. අපි බලමු කොහොමද මේ ක්ලාස් ඩෙෆිනිෂන් එක බලාගන්නේ කියලා. අපි මේ ක්ලාස් ඩිෆයින් කරද්දිත් අපි කලින් වගේම අපි ඉස්සෙල්ලාම පරණ JavaScript වලින් කොහොමද කරන්න කියලා බලලා ඊට පස්සේ අපි ES6 සහ ES7 ගැන අලුත් JavaScript වලින් කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න යනවා. හැමදෙස්සෙම මේ වගේ අපි ඉගෙන ගන්න යන්නේ මොකද සමහරක් වෙලාවට දැන් නෝට් කරද්දී නම් අපිට next generation JavaScript භාවිත කරන්න පුළුවන්. නමුත් ඔයගලන්ට වෙන මොන හරි JavaScript එකක් භාවිත කරනවා සමහර වෙලාවට compile වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට bubble දාලා compile කරන්න වෙනවා. ඉතින් එහෙම වෙලාවකදී සමහර වෙලාවට ඔයගලන්ට පරණ කොහොමද ස්ටයිල් එක තියෙන නැත්නම් documentation බලද්දි කොහොමද ඒ ස්ටයිල් එක තියෙන්නේ කියලා බලා ගන්න වෙනවා. ඒ නිසා තමයි ඒ පරණ keyword එකත් මම පැහැදිලි කරන්නේ. අපි එහෙනම් පරණ ක්‍රමය කොහොමද තියෙන්නේ කියලා අපි මෙහෙම දෙනවා class කියලා keyword එක. අපි user 1 කියලා දෙන්නේ නැහැ. user කියලා තමයි දෙන්නේ. මොකද මේක හැම userටම වැදගත් වෙන හින්දා. එතකොට අපි මේ class එකෙන් users ලා create කරන්න බලාපොරොත්තු වෙනවා. ওই විදිහට තමයි අපි class definition එක දෙන්නේ. මේකෙදි අපිට method එකක් තියෙනවා constructor කියලා. constructor කියලා කියන්නේ මේක අපි call කරන්න ඕනේ මේක automatically ම generate වෙනවා බලන්න. අපි මෙතඩ් එකක් සාමාන්‍ය මෙතඩ් එකක් විදිහට මේක ලිව්වා. මේකෙදි අපිට කරන්න පුළුවන් මෙහෙම this dot name එක අපිට ඕන value එකක් දෙමු අපි. කලින් උදාහරණ විදිහටම මේක කරමු. දැන් අපිට මේ user කියන එක නෙමෙයි userෙන් අලුත් object එකක් create කරන්න වෙනවා. මේ class එකක් තියෙන class එකකින් object එකක් create කරන්න ඕන. එහෙනම් අපි constant එකක් ගන්නවා. user 1 කියලා. यूस वन एक अभी कमेंट कर मितंदी अलूत कीवर्ड न्यू के दाला न्यू यूस के दाला अलूत यूस के पद मैं कौन सो लॉक करना मैं यूस मैं क्लियर करना බලන්න අර විදිහම තමයි නේද ID එක එක වෙනවා අර ඔබ්ජෙක්ට් එකක් තියෙන දැන් අපි මෙහෙම දුන්නට බලන්න මේකෙදි අපි මේ විදිහට අපි දුන්නේ කෝලන් එක දාලා මේ ඔබ්ජෙක්ට් එක ලියන විදිහට ඒක තමයි මේ ලියලා තියෙන්නේ ඒ විදිහ තමයි තියෙන්නේ මේක user ඔබ්ජෙක්ට් එකක් user 1 කිව්වට මේක user ඔබ්ජෙක්ට් එකක් ID එක තියෙනවා ID එක අපි නම්බර් එකක් විදිහට දෙමු ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකට මෙහෙම නම් දීලා එක හරියන්නේ නැහැ. මොකද අපිට නමක් දෙන්න අවශ්‍ය නැහැ හැමදෙස්සෙම. අපි අලුත් අලුත් නම් දෙන්න තමයි මේකට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විදිහට මේක දැන් empty object එකක් තමයි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් ප්‍රෝග්‍රෑම් එකේදී යූසර්ගේ නම කියන එකට සමාන කරන මොන හරි මෙයා ඉන්පුට් කරන ෆීල්ඩ් එකක් අරගෙන අපි කියමු දැන් අපි දානවා දැනටමත් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් එයාගේ ඉන්පුට් එක ගන්න ඒ ඉන්පුට් එකට අදාළව අපි දානවා මෙතන දානවා මානු කියලා දෙන්නම්
यूसा वन के देना यूसा की कटे मे दिना पासवर्ड मैं कैपिटल वाली देना इवागे फिर पीरियड एंड होने हैं मेके आईडी का देख खेल दे දැන් බලන්න ඒක වෙනස් වුණා. එතකොට අපිට තවත් user කෙනෙක් හදන්න පුළුවන්. මම මේකම මේ ටිකම copy කරන්න. user 1 දෙන්න බෑ. हमें एक देख देख के बलना आप तवात यूस खादन विद्यार्थम दें आप तेरह आप प्रोग्राम के यूसर्स हादन विद्यार्थी यूसर्स हादान पूर्व मम्मी एक डिलीट करना तो तवात क्रम तीन आप मेक दिटा पूर्वा मेन मेक मे विधि नेम की वेन्न मध्य नम विनस्कर पेने कोहमदे विनस वही बल वो विधि दिना थोड़ा अभी मेहम सैन कर मे विधि दिना पुलवा गोड़क अभी मेक सैन विधि करना प्रोग्राम के अब मैं अतु वेरियबल मे विधि दिंड मे विधि तप दिंड पुलवा मेके वालू स्टिक दूँ एवगेम अट पुलवा मेके इटरेट कर अभी वाल इटरेट कर मेतन करना फोए कदा const x in කියලා දාලා අපි දෙන්න පුළුවන් user 1 එක ඇතුලේ x කියන එක print කරන්න පුළුවන් බලමු අපි ඒ විදිහට දාලත් කොහොමද වෙන්නේ කියලා මම මේක clear කරනවා බලන්න මේකෙන් පෙන්වේ මෙන්න මේ console log එක මේකෙන් මේ විදිහට පෙන්වුම් කරනවා. එතකොට මේකෙදි මෙන්න මෙයාගේ මේ තියෙන values නෙමෙයි දෙන්නේ values එකේ තියෙන අගයන්. ඒ කියන්නේ names ටික තමයි දෙන්නේ. ID එක, name එක, password එක දෙන්නේ. මේ properties මොනවද කිය? මේ object එකේ තියෙන properties වල ඒ ටික තමයි මෙයා දුන්නේ. මම ওই විදිහම තියලා දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක අපි එක කොටසක් හරි අපිට ඕන දැන් මේ ෆන්ක්ෂන්ස් ටිකත් ගන්න. අපි බලමු මේ ටිකත් කොහොමද කරන්න කියලා. අපිට ලොගින් කියන එක. මේ විදිහට දුන්නා, මෙහෙම දුන්නා. කරන්න පුළුවන් this.name ඔය විදිහට අපිට මේක භාවිතා කරන්න පුළුවන් බලමු මේක රන් කරලා අපි ඊට පස්සේ මේකක් දෙමු user1.login කියලා सॉरी क्लियर कर रहा
බලමු අපිට එර එකක් ආවා බලමු මොකද්ද එර එක කියලා. සොරි අපිට මේ මම මේ වැතන වැරදිලා තියෙනවා තියෙන්නේ මෙතන ඩොට් js කියලා එන්න ඕන. එහෙම දේවල් වෙනවා ප්‍රෝග්‍රෑමින් වලදී. දැන් මම මේක මේ එඩිට් කරන්න නැතුව තමයි රෙකෝඩ් කරන්නේ. ඒ නිසා ඒ එරර්ස් උත් බලා ගන්න පුළුවන්. දැන් මට ඉස්සෙල්ලා මෙතනදී මෙහෙම එකක් ටයිප් වුණින්ද cls කියන එතන ටයිප් වුණින්ද error එක ආවේ command එක වැරදි කියලා බලන්න. මෙහෙම enter කරපුවාම දැන් මේ අන්තිමටම අනුරාධ කියලා වැටලා තියෙන්නේ මෙන්න මේකේ. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ දෙකම කමෙන්ට් කරොත් එහෙම මේක විතරයි තියෙන්නේ. මේකෙන් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඔය විදිහට අපිට අනිත් ෆන්ක්ෂන් නැත් ඔය විදිහට දෙන්න පුළුවන්. අපි පස්සේ බලමු කොහොමද arrow functions භාවිතා කරන්න කියලා. ඔය විදිහට අපිට සාමාන්‍ය විදිහට දෙන්න පුළුවන්. ඉතින් අපිට මේක ඩයිනමික්ලි මොන හරි ෆන්ක්ෂන් එකක් දෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ටිකක් මේක තව සංකීර්ණ වෙනවා. අපි ඒක තව ටිකක් ඉගෙන ගමු. ඕනනම් අපිට මේක මේ මේක නැති එකක් අපිට මේ වෙලාවේදී දෙන්න පුළුවන්. මේ වගේ ID වගේම වෙනත් මොන හරි පැරමීටර් එකක් දෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි එහෙම ගොඩක් වෙලාවට කරන්නේ නැහැ. අපිට එහෙම කරන්න පුළුවන්. අපි මේ විදිහට මෙහෙම සටහන් කරගන්නත් පුළුවන්. ඒ වගේම අපිට මේ user කියන එක අලුතෙන් create කරද්දී මෙතනින් අපිට constructor එකේදීම ලබා දෙන්නත් පුළුවන්. අපි බලමු කොහොමද එහෙම කරන්න කියලා. මම මේ ටික කමෙන්ට් කරනවා. ඒ ටිකට උඩින් ලියනවා. මෙතනදී අපිට පුළුවන් ID එකක් ගන්න. name මෙහෙකුත් ගන්න. password එකකුත් ගන්න. එතකොට මේ නම් මේකට සමාන වෙන්න ඕනේ නැහැ. මම මෙතන ඒක වෙනස් වුණේ නම් U අකුරක් දානවා. ඒ නම සමාන වෙන්න ඕනේ නැහැ. මම සාමාන්‍යයෙන් සමාන කරලා අපි ගන්නෙ මේ දෙකේ වෙනස මේක තියෙන මොකක් හරි මේ නමට එන එක මේක ගන්න කියලා. එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් මේ විදිහටත් කරන්න පුළුවන්. දැන් එහෙම තිබ්බයි කියලාත් මේක වැඩ කරනවා. ඔය කමාන්ඩ් එක වැඩ කරනවා. ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන නම් එකත් අන් කමෙන්ට් කරන්න පුළුවන්. එකත් වැඩ කරනවා. හැබැයි අපිට තව අලුත් දෙයක් කරන්න පුළුවන්. මේ විදිහට එකත් වැඩ කරනවා. අපිට තව අලුත් දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි user 2 කියලා මන් දෙන්න. user කියලා දෙද්දි බලන්න මෙතනින් මෙයා කියනවා මේ වෙලාවේ මෙයාට දෙන්න පුළුවන් ඕන 2 නම password එක. ඒතොර මේ පේලි මෙහෙම ලියන්න ඕනේ අපිට. මෙන්න මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. ওই විදිහට අපිට constructor එකේදීම ඔහම ලබා දෙන්නත් පුළුවන්. ඉතින් අපි අර විදිහටත් කරා. දැන් constructor එකේ ලබා දීලත් කරා. ඒ වගේම අපි තව පොඩි එක දෙයක් බලමු. මම හිතනවා මේක advance වෙන එකක් නැහැ කියලා. අපිට මේක functions වලදී තිබුණා. functions වලදී කතා කරන්න තිබුණ දෙයක්. නමුත් අපි අපිට මෙතනදී කොලන්න පුළුවන් default arguments දෙන්නත් පුළුවන්. අපි කියමු කවුරු හරි කෙනෙක් නමක් දුන්නේ නැහැ. නමක් දුන්නේ නැතුව ගියාම අපිට ෆන්ක්ෂන් එකේදී මේක භාවිත කර පුළුවන්. මේක අලුත් JavaScript අපිට equal කියලා අපිට දෙන්න පුළුවන්. නන් කියලා. ඒ වගේම ID එකත් අපි කවුරු හරි කෙනෙක් දුන්නේ නැතුව ගියොත් එහෙම
බිින්දුව කියලා දෙන්න පුළුවන් පාස්වර්ඩ් එකත් අපි හැම එකටම දෙන්න පුළුවන් පාස්වර්ඩ් එක 1 2 3 කියලා දෙන්න පුළුවන් එතකොට ඒක ඔප්ෂනල් දැන් අපි මේක හැම රන් කරයි කියලා ඒක කිසිදු වෙනසක් වෙන්නේ නැහැ හැබැයි අපි මේක නොදුන්නොත් අපි මෙහෙම දෙන්නේ නැහැ අර වැලියුස් තමයි ගන්න එහෙම නොතිබ්බොත් එහෙම මොකද වෙන්නේ එහෙම නොතිබ්බොත් මෙව අන්ඩිෆයින් කියලා තමයි ගන්න මේක අපි මෙහෙම වැලියුස් දීලා තිබුණ නැත්තම් අන්ඩිෆයින් කියලා ගන්න එතකොට මම අන්ඩු කරා දැන් අපිට එහෙම දුන ඩිෆෝල්ට් වැලියු ගන්නවා සමහර වෙලාවට අපිට එහෙම අවශ්‍ය වෙනවා දැන් මොන හරි යූසර් කෙනෙක් ක්‍රියේට් කරාම කවුරු හරි කෙනෙක් මොන හරි වැලියු එකක් දෙන්න තුන් අපි ඩිෆෝල්ට් වැලියු ගන්නවා අපි යූසර් නමක් හරියට හරියට දෙන්න නැත්නම් අපි ඇනෝමස් යූසර් කියලා දාන්න වෙනවා එයාගේ පින්තූර හරියට දෙන්න නැත්නම් අපි මොන හරි නිකන් ඩිෆෝල්ට් පිච්චර් එකක් යාට දෙන්න වෙනවා ඒ වගේ මොන හරි ඩිෆෝල්ට් එකක් අපිට සෙට් කරගන්න ඕන නම් අපිට ওই විදිහට සදන්න පුළුවන් මේ හැම එකටම දෙන්න ඕනේ නමුත් මම මෙහෙම මෙව්වට දුන්නා ඉතින් දැන් අපි යූසර්ස්ලා ගැන ওই විදිහට කතා කරා අපිට තවත් දේවල් කතා කරන්න පුළුවන් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් සම්බන්ධයෙන් මම හිතනවා මේ පාඩම ටිකක් දිග වැඩි වුණා වගේ කියලා මේකෙදී අපිට මෙව්වා ඉන්හෙරිට් මම එක දැන් ප්‍රෝග්‍රෑම් එකේදී කරන්නේ නැහැ අපි බලමු කොහොමද එහෙම දෙයක් කරගන්නේ කියලා ඒ කියන්නේ අපිට පුළුවන් ක්ලාසස් ඉන්හෙරිට් කරන්න ඒ කියන්නේ යූසර් කෙනෙක් හදලා ඒ යූසර්ව තවත් යූසර්ස්ලා විදියට භාවිතා කරන්නේ කොහොමද කියලා ඒ වගේ දේකුත් කරගන්න පුළුවන් අපි ඒ ගැන ප්‍රසන්ටේෂන් එක බලමු අපි ඒ ගැන කෝඩින් එකක් පස්සේ බලමු කොහොමද කරන්නේ කියලා ඉතින් අපි user class එකට ඇවිල්ලා තියෙනවා දැන් user class එකේදී දැන් අපි user කෙනෙක්ව define කරගත්තා. ඇත්තටම user කෙනෙක් define කරගත්තාම අපි තව ටිකක් මේ program එක ඇතුළට දැන් අපි ඔක්කොම අමතක කරලා දැන් අපේ block system එක ගැන අමතක කරලා අපි userව තමයි හදන්න බලන්න. ඒකට userව හදන්න ගියාම තවත් ඇතුළට අපිට යන්න පුළුවන්. ඒ තමයි එක එක වර්ගයේ usersලා ඉන්නවා. පළවෙනි එක තමයි viewer කෙනෙක්. view කරන අය. view කරන අයට සාමාන්‍ය ඒගොල්ලන්ට මොනවද කරන්නේ ඒගොල්ලෝ ලොග් වෙලා view කරන්න තියෙනවා ID එක name එක password එක login log out කරන්න පුළුවන් view කරන්න පුළුවන් ඊට අමතරව තව ඉන්න පුළුවන් editorsලා editorsලාට මේ viewersලාට අමතරව තියෙන්න පුළුවන් editor එකේ rank එක කොච්චර යා හොඳට edit කරන editor එකේ profile එක ඒකත් තවත් object එකක් වෙන්න පුළුවන් ඊට පස්සේ editor කරන්න පුළුවන් post create කරන්න පුළුවන් post edit කරන්න post delete කරන්න පුළුවන් මේගොල්ලන්ට ඒක බෑ ඒ වගේම තව කෙනෙක් ඉන්න පුළුවන්. දැන් අපි සරලව තුනයි මේ ගත්තෙ. ඇඩ්මින් කෙනෙක් ඉන්න පුළුවන්. ඇඩ්මිනිස්ට්‍රේටිව් කරන්න, යූසර්ස්ලා ක්‍රියේට් කරන්න, යූසර්ස්ලා ඩිලීට් කරන්න, යූසර්ස්ලා එඩිට් කරන්න. ඇඩ්මින් එකටත් එක එක ලෙවල්ස් තියෙන්න පුළුවන්. කොයි කොයි කට්ටියද කොයි කොයි අයද යට කරන්න පුළුවන් කියලා. ඇඩ්මින්ලා කීප වර්ගය සුපර් ඇඩ්මින්ස්ලා ඉන්න පුළුවන්. එයාගේ ප්‍රොෆයිල් එකක් තියෙන්න පුළුවන්. ඒක ඔය විදිහට තියෙන්න පුළුවන්. එතකොට අපිට මේ එක ක්ලාස් එකක් ඩිෆයින් කරලා ඒ ක්ලාස් එකේ තියෙන ෆීචර්ස් අනිත් අයට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් නැත්නම් අනිත් අයට බෙදා දෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් උත් තිනවා මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි මේ වෙලාවේදී මේ ඔක්කොම කියලා දුන්නොත් එහෙම ටිකක් කන්ෆියුස් වෙන්න පුළුවන් ඒ නිසා මම එහෙම කියන්න තමයි මේ ඒක ඉගෙන ගන්න තමයි මේ ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරන්න හැදුවේ නමුත් මට හිතෙනවා ඒක ටිකක් කන්ෆියුස් වෙන හින්දා අපි මේ වෙලාවේදී ඒක ඉගෙන ගන්න අපි පස්සේ වෙලාවක බලමු නෝඩ් ජේස් කරන අතරතුරේදීම එක්ස්ටෙන්ඩ් කරද්දී කොහොමද එහෙම වෙන්නේ කියලා අපි නැවතත් අපේ කෝඩින් එකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ අපේ අලුත් JavaScript syntax භාවිතා කරලා මේක ලියන්න අපි ගොඩක් වෙලාවට බලන්නේ මේ විදිහට තමයි ලියන්න අපි මම මේක comment කරලා ඊ object එකම තමයි define කරන්න යන්නේ class එකක් define කරනවා user කියලා එතකොට මේකෙදි අපි ඉස්සලාම එකේදී define කරේ constructor එකක් දාලා නමුත් අපි මේකෙදි එහෙම කරන්නේ අපි මෙහෙම නිකන් දෙන්න පුළුවන්
नेम एक सॉरी इसल ईडी ईडी एक सेमी कॉलन ना ईडी एक नेम एक इटे पासवर्ड एक इन इट पास आप फंक्शन से आप मेथड दे देना लॉग आउट लॉगिंग लॉगिंग की फंक्शन ने का मैं का प्यारो फंक्शन ने किधर देना අපිට අනිත් ෆන්ක්ෂන් එකක් දෙන්න පුළුවන් මේකෙදි අපිට දැන් ප්‍රශ්න තිබුණේ මෙන්න මේ ගොල්ලන් ගන්න බැරි එක තමයි ප්‍රශ්න තිබුණේ ඉස්සෙල්ලා දැන් අපිට ගන්න පුළුවන් ඉතින් අලුත් JavaScript එකේ මෙන්න මේ විදිහට දෙද්දි constructor එකක් නැතුව දෙද්දි අපි දෙනවා console.log ඉස්සෙල්ලා අපිට මේ this කියන keyword එක භාවිත කරන්න බැරුව තිබුණා නේ पिसलामें ऑब्जेक्ट का प्रिंट करांगे मुकद्द कोहम देख वे कल बलांगे यूस वन कर दूँ यूस वन अभी कमेंट कर लिए यूसर බලන්න මේ විදිහට අපිට ID එක name එක password එක ඒ විදිහට පෙන්නුම් කරනවා අපි මේකේ properties දෙමු මම name එක විතරක් දෙන්නම් ඊට පස්සේ අපිට පුළුවන් අර function එක ලියලා අපිට name එක print වෙනවද කියලා බලන්න බලන්න මම දුන්න නම මෙතන print වෙනවා එහෙනම් අපි හැමදෙස්සෙම භාවිතා කරන්න යන මෙන්න මේ syntax එක තමයි මේ විදිහට තිබ්බා මේ විදිහට properties ටික තිබ්බා functions ලියනවා නම් අපි arrow functions එකෙන් ලියලා properties වල මොන හරි දෙයක් අපිට ගන්න වෙනවා නම් අපි මේ විදිහට තමයි කරන්නේ මේ විදිහට තමයි අපි ඉදිරියේදී අපි program වල භාවිතා කරන්නේ ඉතින් මේ පාඩම ටිකක් දීර්ඝ වුණා මම හිතන ඕගොල්ලෝ MC දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ඇත්තටම අපි classes ගැන මොනහරි දෙයක් තව වැඩි දුරට කරනවා නම් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා තව අපි ගොඩක් දේවල් බැලුවේ නැහැ අපි ඒවා මේ Node.js ඉගෙන ගන්න ගමන් ඉගෙන ගමු මොකද අපිට මෙහෙම නිකන් programming codes නිකන් ලියාගෙන ගියාම ටිකක් boring වෙන්න පුළුවන් අපි මොකක් හරි project එකක් හදනවා නම් අපිට interesting වෙනවා එතකොට අපිට මේ project එක හදන ගමන් ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා අපිට project එකක් හදන්න අපි Node.js වලින්ම හදන්න බලමු ඒ නිසා ඊළඟ පාඩමේදී අපි හම්බෙමු ඊළඟ පාඩමේදී Node.js වල මූලික දේවල් ඉගෙනගෙන අපි ප්‍රොජෙක්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබලාට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් මගේ YouTube channel එකේ comment section එකේ දාන්න මම පුළුවන් විදියට ඔයගලන්ට support කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.